ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්තාන කණ්ඩායම අතර පළවෙනි ටෙස්ට් තරගයේ අවසාන දිනය ක්‍රියාත්මක වීමට නියමිතයි 21 වෙනිදා. 20 වෙනිදා පැවැත්වුණේ 4 වන දිනය. එහිදී පකිස්තාන කණ්ඩායම දිනය අවසාන කරන විට ප්‍රබල ස්ථානයක සිටිනවා ලකුණු 222 කඩුල 3 ශතකයක් ලබාගත් ආරම්භක පිතිකරුවා අබ්දුල්ලා 22 හැවිරිදි ක්‍රීඩකයා. ඔහු ලබාගත් දෙවන ශතකය ඔහුගේ ටෙස්ට් ක්‍රිකට් ජීවිතයේ කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට වඩා තවත් ලකුණු 120ක් පමණ පසුපසින් නැත්නම් ජයග්‍රහණයට තවත් ලකුණු 120ක් පමණයි අවශ්‍ය වන්නේ. ලකුණු 342ක් ලබා ගත යුතු තරගයේ ජයග්‍රහණය කිරීමට අවසාන සහ 5 වන දිනේ තමයි දැන් ඉලඳී තිබෙන්නේ. ගාලු ක්‍රිකට් ක්‍රීඩාංගණයේ වෙනදා 4 වන දිනය වගේ නම් දුටුවේ නැහැ. පන්දුවේ ඒ තරම් දඟ පන්දු යවන්නන්ට දඟ කැවෙන ආකාරයක් පෙනී යන්නේ නැහැ. ශ්‍රී ලංකා කණ්ඩායමට මීට වඩා පන්දුව දඟ කැවුණු ස්වභාවයක් පෙනී ගියා. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ දඟ පන්දු යවන්නන් සැහැයෙන්න වෙහෙස මහන්සි වෙන ආකාරයක් තමයි දුටුවේ. ප්‍රභාත් ජයසූරිය පන්දුවර 35ක් යවා තිබෙනවා ලකුණු 09කට කඩුලු 2යි. රමේෂ් මෙන්ඩිස් පන්දුවර 26ක් යවා තිබෙනවා ලකුණු 76කට 1 කඩුල්ලයි. මොන් දෙදෙනා පමණයි මේ කඩුලු 3 දවා ගත්තේ. ඔවුන් දෙදෙනා විසින් පන්දුවර 60කට වඩා යවා තිබෙනවා. ඒ තරම් වෙහෙස මහන්සියක් ඔවුන් දෙදෙනා තනියෙන් ඉටු කර තිබෙන බවක් තමයි පෙනෙන්නේ. නමුත් අවාසනාවකට ශ්‍රී ලංකා කණ්ඩායමට හිතූ ප්‍රතිඵල ලැබුණේ නම් නැහැ. විශේෂයෙන්ම ගාලු ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ලකුණු 268කට වඩා ලබාගෙන තරගයක් ජයග්‍රහණය කරත් නැහැ. පකිස්තාන කණ්ඩායම මෙම ලකුණු 342 ලබාගෙන ජයග්‍රහණය කළොත් ගාලු ක්‍රිකට් ක්‍රීඩාංගණයේ නව වාර්තාවක් බවට පත් වෙනවා. කණ්ඩායමක් හඹාගෙන ගොස් 4 වන ඉනිමේදී ලබාගත් හොඳම ජයග්‍රහණයේ විදිහට පකිස්තාන කණ්ඩායම ශ්‍රී ලංකාවේදී මෙවැනිම ජයග්‍රහණයක් ලබා ගත්තා පල්ලේ කැලේදී ලකුණු 377ක් වගේ ප්‍රමාණයක් ලබාගෙන. ඒ නිසා ශ්‍රී ලංකාවේ වාර්තාවක් බවට පත්වන්නේ නැහැ. එයත් පකිස්තානයේ වැඩිම හඹායාමක් විදිහට තමයි මාගේ මතකයේ නිවැරදි නම් තිබෙන්නේ. ඉතින් මෙය ගාලු ක්‍රිකට් ක්‍රීඩාංගණයේ වාර්තාවක් බවට පත්වේවි. නමුත් මේ පිළිබඳව ශ්‍රී ලංකාවේ දඟ පන්දු යවන පුහුණුකරු පියල් විජේතුංග මහතා අදහසක් දක්වා සිටියා. ඔහු පවසන්නේ 5 වන දිනේ පළවෙනි පැය 2 ඇතුළත එනම් දිවාහාරයට පෙර කඩුලු 2ක් දබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණොත් තවත් ලකුණු 120ක් ලබා ගැනීමට තිබෙන නිසා මේ තරගයේ ජයග්‍රහණය කිරීමට හෝ මේ තරගයට අවතීර්ණ වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අනිවාර්යයෙන්ම හැකියාව ලැබේවි කියන කාරණය ඔහු පවසා සිටියා. නමුත් පිටියේ සිටින්නේ හොඳම ක්‍රීඩකයා ලකුණු 100ක් ලබා ගත්ත අබ්දුල්ලා, ඒ වගේම අනෙක් හොඳම ක්‍රීඩකයා මොහමඩ් රිස්වාන්. ඉතින් එතරම් පහසු වෙන එකක් නම් නැහැ මේ තරගයේ ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාවට. තවත් කඩුලු 7ක් දබාගත යුතුයි මේ තරගයේ ලකුණු 120ක් ඇතුළත 5 වන දිනේදී. ලකුණු ප්‍රමාණය නම් එතරම් ලොකු ලකුණු ප්‍රමාණයක් විදිහට පෙනී යන්නේ නැහැ. පන්දුවර 90ක් පමණ තිබෙන නිසා. නමුත් කඩුලු තමයි වැදගත්. ඒ වගේම තනතිල්ල තමයි අනෙක් අතින් වැදගත්. 5 වන දිනේ තනතිල්ලක් විදිහට ගාලු ක්‍රිකට් ක්‍රීඩාංගණයේ හැසිරුණොත් ශ්‍රී ලංකාවට යම් අවස්ථාවක් තිබේවි මෙම තරගයේ ජයග්‍රහණය කිරීමට. එසේ නොවුනොත් පකිස්තානු කණ්ඩායම වාර්තාවක් පිහිටවමින් මෙම තරගයේ ජයග්‍රහණය කරාවේ එම ජයග්‍රහණය ලෝක ටෙස්ට් ශූරතාවලියේ ඉදිරියට යාමට ශ්‍රී ලංකාවට අනිවාර්යයෙන්ම බලපානවා. මේ වන විට මෙම තරගාවලියේ ජයග්‍රහණය කරන කණ්ඩායමට ලෝක ටෙස්ට් ශූරතාවේ අංක 1 සහ අංක 2 වීමේ වැඩි අවස්ථාවක් තිබෙනවා ඉදිරියේදී. කරට කර සටනක් තිබෙන්නේ මෙවර. කෙසේ වෙතත් 5 වන දිනේ තීරණය අපට බලාගත හැකි. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.